ආයුෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වලකයි. ජානු Anytime combo. ඔබ අතම 555ක් reload කර activate කරගන්න. SLT Mobitel. Hello. Hello. කොහොමද? මං තාම උන්ට කියලා තියෙනවා නේද මට කතා කරන්න. ඕනේ කියන්නේ බොම් ඉන්නකෝ. මට තමුන් එක කතා කරන්න කිසිම වමනාවක් නැහැ ජන. මට ඉස්සෙල්ලා මේක කියලා ඉන්න කොසක්ක. එන්නේවා මගේ නම්බර් එක બ્લોක් කරන්න. මට තමුන් එක කතා කරන්න ඕනේ නැති හින්දා. ඒකත් එහෙමද? එහෙම තමයි. ඉංගියෝන්නේ චතුර කියන්නේ. ඔයා පුදුම නේද? නෑ ඔයා පුදුම වෙන්න ඕනේ නෑ ශාක්‍යයා. මොකද උවිත වඩා ඔයා පුදුම වෙන්න ඕන දේවල් මම දන්නවා. චතුර කියන්නේ මගේ බොයිෆ්‍රෙන්ඩ්. අනිත් එක තමුන් එක දැනගත්ත කියලා මට මොකද? ඒ විතරක් නෙමෙයි ඉතින්. අර සංගීත් කියන අහිංසකයව රවට්ටන ගමන් චතුර කියන කොල්ලත් එක්ක රවුම් ගහන එක තමයි අවුල. තවුන්ද මම බ්ලැක්මේල් කරන්න හදන්නේ. ශාක්‍යා මම ඔයා බ්ලැක්මේල් කරනවද? එහෙම නැත්නම් අපි දෙන්න හොඳින් කතා බහ කරනවද කියන එක තීරණය කරන්න ඕන ඔයාම තමයි. හරි දැන් තමුන්ට මගේ මොනවද ඕනේ කියනෝ? මට ඕන ඔයාව. හැබැයි තව දෙයක්. ඔයා මේ මගේ දේවල් කොහොමද දැනගත්තද කියලා මම නම් දන්නේ නැහැ. හැබැයි මට වෙරෙන්නේ. මං ඒවට බය නැහැ. චල්. ඔයා මගේ දේවල් කොහොමද High school menthol isori walin thora lassana kes kalamak laba dei clear samagin dan zero dandruff jaanu airtel navasiya nave hemadama tapi gane hitena ekama reload eka jaanu wada saas gane ochchata mu dugai එන අයියෝ ආව ජීවිතෙන් අතහැරලා දාන විදිහට කතා කරේ. එයාට මාව වදයක් හින්න. වදයක්? එයා ඔයාටද වදයක්? නැත්නම් ඔයාගේ හිතටද? දෙකටම. ඉතින් වදයන් නම් අයියෝ එයාගෙන තවත් දුක් වෙන්නේ. වදයක් තමයි මේෂ. ඒ වෙනාට මට හිතෙනවා මං ඊයරා සහස්ට කතා කරපු විදිය වැරදි කියලා. යානු අපි වචනකින් දෙයක් කියලා ඒකයි නිවැරදි කරගන්නවා කියන්නේ අමාරු වැඩ.
නිකං අපි පෑනෙන් ලියල ඉවල්ලා මකනකින් මකන්න හදනවා. පෑනෙන් ලියලා මකනකින් මකන්න හැදුවට වෙන්නේ පොලේ ඉරෙන එක විතරයි. එක්කෝ ඒක තාවකාලිකව පැන්සිලෙන් ලියන. එතකොට මකන්න ලේසි. හැබැයි මං හිතන්නේ සාස්ස ඔයා රිජෙක්ට් කරපු විදියට ආයේ මනුස්සයවත් එක්ක කතා කරයි කියලා. එතකොට නිමේෂ් කියන්නේ ආයේ සාස් මාත් එක්ක කතා කරන්නේ නැති වෙයි කියලාද? ඒත් ඉතින් මං ඉස්සර මොන දේ කරත් සාස් මාත් එක්ක කතා ගන්න එක නතර කරේ නැහැ. වෙන්න ඇති. ඒ වුණාට මෙදා පාර ඔයා එයාට කතා කරපු විදියට එයා ඔයාට ආයි කතා කරොත් එහෙම එයාට පිස්සු වෙන්න ඕන. පිස්සු? ඇයිවා එහෙම කියන්නේ? ඒකේම තමයි ඉතින්. මන් දැන් මේකට මොකද්ද නිමේෂ් කරන්නේ? මටත් ඒක නම් හිතා ගන්න බෑ. මං සහස්ට කෝල් එකක් ගන්නද? දැන් ඔයා ඔය කරන්න හදන්නේ ඔය දේ හිතලා බලලද? රොටිවලට B විටමින් පෝෂණය එක් කරන්න මාමයිට් බ්‍රෙක්ෆාස්ට් පාට්නර් කරගන්න. අපේ ඡන්දේ සනී ඩිටර්ජන්ට් පවුඩර් වගේ අපේක්ෂකෙක්ට සනී ඩාලි බට්ල වෙතින්. ජානු ලංකාවේ සර ජින්ජර් වලින් හදන මන්චි ජින්ජර් මූඩ් ෆික්ස් කරන්න මරු ඉඟුරු. මල් තුන ගලපන්න කියලා මට දැන් මල පැල්ල ඉන්නේ. මුන් අපි ඇඳුවවද්ද බං? මුන් කතා කරපු විදිහ නම් අඳන්න විදියක් නෑ අයියේ. අනිත් එක උන් කිව්වනේ ඔය ටිකට් පහකට හරිය අදිනුමක් තියෙනවා. ඔය විශ්වවිද්‍යාලෙ තියෙන්නේ? විශ්වවිද්‍යාලෙ තිබිලා බෝල ගහන්නද බං? අදිනුමක් තමයි ඉතින්. මට එහෙම දිනුම් වලින් වැඩක් නෑ. මට ඕනේ අරුන් අරන් ආපු කාර් එක ඒක දිනාගන්න. අයියා තමයි දවසකට හරි මිනිහා. ඇයි මොකෝ? අයියට ඒ වගේ කාර් කීයක් ගන්න පුළුවන්ද? එහෙම එකේ මෙතන ඉඳගෙන මේ ටිකට් හූරන්නේ. එහෙම තමයි බං දිනු වෙන මිනිස්සු. හැබැයි අයියට ওই කාර් එක ගන්න වෙන්නේ. නොදකින් තෝගේ කට. නෑ නෑ මං එහෙම දෙයක් නෙමෙයි අයියේ කිව්වේ. දැන් එතන හිටපු මිනිස්සු අපිට ටිකට් ගත්තානේ අයියේ. ඒ කාට හරි ඇදෙන්නේ නැති. නෑ නෑ. මේක ඇදෙන්නෙම මට විතරයි. මටම විතරයි. ඇදුනොත් මරු ඉතින්. මටත් හොඳයි නේ අයියේ. මොකද උඹ hinaයි? නෑ ඉතින්. දැන් අයියට කාර් එකක් තියෙනකේ. මේකිනුත් කාර් එකක් හමුනොත් අයියා ඒක දෙන්නේ මටනේ. ආ ඇත්තද? යකෝ මම රුපියල් 1500ක් දීලා මේ ටිකට් එක ගත්තේ දිනුම මටම ඕනේ හින්දා. හරි. එහෙම කරන්න. ආයිති. මට දෙන්නේ ඊට කලින් මේක ඇදෙන්න එපායි.
ඉන්න වෙලාව මට මේක හුරන් උදව් කරපන්. මේක නෙමෙයි අයි. අද ඉන්ටර්වියු එකක් තියෙනවනේ. ඉන්ටර්වියු? ඇයි යන්නේ YouTube එකේ? ආ. දුක දිනා ජීවිතේ ජයගත් හැටි. තියෙනවා තියෙනවා. මේ අයි. මට කියන්න පුළුවන් ද ඇයි ඔයකින් කතා කරේ කියලා අයියට? මං ජනප්‍රිය නින්දා. ජනප්‍රිය නින්දා. නැලකමක් නේ. මං හිතේ මේ දුක දිනා ගත්ත හැටි කතා කරන්න හරි මොකක් හරි එක්කද කියලා. එහෙම තමයි බං. ඇයි අපි දුක දිනලා නැද්ද? මං පොඩි කාලේ ඉස්කෝලේ යනකොට අම්මගෙන් ගොඩක් දේවල් ඉල්ලලා තියෙනවා. අම්මි මට ඒ වරන් දුන්න නැතුණා මං අඬලා අඬලා දුක කියලා කොහොම හරි කොච්චර දේවල් අරන් තියෙනවද? අයි අයි බඩු හරි මල් තුනයි දියන් දියන් ආපු රුපියල් 20යි ඉන්නේ බන් තියන්නේ ඔව් ඉතින් 20ක් ඇදලා වැඩක් නැහැ බා තව එකයි තියෙන්නේ මේක තූර්ලා බලමු ඒකෙක් නැහැ බං නැන් ෂුවර් එකට මොක වෙන කාට හරි ඇදිලා ඇති අයියෝ වෙන කාටවත් ඇදිලා නැමේ බං මට හිතෙන්නේ ස්විප් විකුණන්න අපේ කාගේම කාර් එකද කොහෙද අපිට පෙන්නලා තියෙන්නේ අපිට ඉතින් ඇදෙන්න පෙරුම් කයන් ගන්න ඕන මේ වහුරු හුරු ඉන්න තු අයියෙක් ගත්තා නම් ඉවරනේ හොඳම තීරණය ගන්න Swiss Tech Aqua Shield 2K waterproofer seal කරන්න හොඳම gena Seat Car Radials the road is yours Jaanu Hiruge palamu kirana men ranwan buddhi timat samakata Lever Aish Car Face Cream me aqua shield වැහි පිට වැහි වැස්සත් පාට යන්නේ පුතු ගැලවෙන්නේ ඇල්ගි ෆංගි වලට පොරොත්තු දෙන නිසා ආයේ පරණ කරනවා බොරු Asian Paints Causeway Aquase වැස්සත් මට විකේතර තිස්නේ මේ ශාක්‍ය ඔයාට ඇත්තම චතුරේ විශ්වාසයිද එහෙම අවිශ්වාස කරන තරම් දෙයක් නෑනේ ඒ වුණත් ටිකක් හොයලා බලන්න ඕනේනේ හොයනවා කියලා ඉතින් කොහොම හොයන්නේ? කොහොම හරි හොයන්න වෙනවනේ නේ. නැත්තම් ඉතින් කෙල්ල වෙච්ච අපි කොල්ලෝ කියන දේවල් පිළි අරගෙන අන්තිමට මොකක් හරි කරදරයක් වුණොත් මොකද කරන්නේ? ඒ වුණාට ඉතින් මට නම් එහෙම සතරේ වැරද්දක් වෙන්නේ නැහැ. මොන කොල්ලද බං කෙල්ල ඉස්සරහා වැරදි කරන්නේ? බලමුකෝ අනු බොරුර සැක කරලත් බෑනේ. ආමේ මං අහන්නමයි හිටියේ. උඹ දැන් චතුරට සිරාම ලව්ද? මේ පරපුර මාවත විශ්වාසද? එහෙම දෙයක් නෙමේ බං මම මේ කියන්නේ. එහෙනම් කොහොම දෙයක්ද කියන්නේ? දැන් මං යාට සිරා ලව් කරන්න නැත්නම් උඹ යාට සිරා ලව් කරන්නද? පිස්සුද බං? තුන්වන ලෝක යුද්ධ කොහොමද පටන් ගන්න කියලා. දෙවන ලෝක යුද්ධ නම් ජර්මනියෙන් පටන් ගත්තා. ලංකාවෙන් නම් අපි තමයි ට්‍රයි එක. ඒකත් තමයි තමයි තුන්වන ලෝක යුද්ධ පටන් ගන්න ඉන්දියාවෙන් කියලා. ඒකනේ මේ එකපාරට මේ හින්දි ක්ලාස් එකට ආවේ නේද? ඔව්. ඒකට තමයි හින්දි ඉගෙන ගන්න. අන්න ඒකයි. ඒක මේ ගන්නේ මේ මේ. කොහෙද මෙච්චර වෙලා ගියේ? කෙල්ලෙක් බලන්න. කෙල්ලෙක් බලන්න. ඔව්වේ. තුන්වන ලෝක යුද්ධය ශාක්‍ය හා චතුරගෙන් ආරම්භ වන බවයි. තුන්වන ලෝක යුද්ධ නෙමෙයි.
කියනවා බලන්න. කව බලන්න කී. එයි මං දැන් කිව්වේ කෙල්ලෙක් බලන්න කියලා ඇහුන්නේ. කවුද ඒ කෙල්ල? දැන් මං ඇයි වඩේ කියන්නේ? එහෙමද? Excuse me. මං ටිකක් අර පැත්තට වෙලා ඉන්න මේ යුද්ධෙ වෙරනකම් හොඳේ. අනු ඉන්න මාතන. කොහෙද යන්නේ? අත අතන. ඇයි? කොහෙද යන්නේ? කොල්ලේ බල. දියන්න. ඇත්ත කියනවා. තවස මේකට ලොග්ුණානේ. මට පුළුවන් තොට එළියට යන්න උදව් කරන්න. හැබැයි මං කියන විදියට වැඩ කෙරුවොත්. මේ රසිකයන්ට කියන්න පුළුවන්ද දුක දිනාගෙන කොහොමද ඔබ මේ ශ්‍රේෂ්ඨයට පැමිණියේ කියලා? දැන් මොකක්ද තියෙන ප්‍රශ්න? සහස්ත. දැන් ඔයා කිව්වනේ සහස්ව ඕනේ නැහැ කියලා. ඔයාගේ ලයිෆ් එකේ මේ යාව ගැලවුණ දැම්මනේ.